අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඉන්දියාවේ සේම මිනි කඳු ගොඩ ගැසෙන කන් බලන් ඉන්න එපා සජිත් රජෙන් ඉල්ලයි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුවක් කොවිඩ් මර්ධනයට වහා පත් කරන්න යයි හිටපු අගමැති රනිල් ආණ්ඩුවෙන් ඉල්ලයි ඉන්දියාවේ දිල්ලිය එන්නත් හිඟයක ප්‍රථමයෙන් දේශය පුවත් නියමිත ආසන සංඛ්‍යාවට අනුව පමණක් මගේ ප්‍රවාහණය ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතා පවසනවා රාජකාරී හැඳුනුම්පත අනිවාර්ය බවයි ඔහු පවසන්නේ බස් රථ අපි අඩුවෙන් ධාවනය කරපුවා මේ බස් රථ තුල තදබදය වැඩි වෙනවා. ඒ නිසා අපි තීන්දුව කර දෙනවා බස් රථ ධාවනය කරන බස් රථ ප්‍රමාණය වැඩි කරන්න. වැඩි කෙරුවොත් තමයි ආසනගත ගානට මගින් පවත්වාගෙන යෑමට හැකියාව තියෙන්නේ. පෞද්ගලික බස් ධාවකින්ටත් අපි කියලා තියෙනවා නියමිත කාලසටහන් ධාවනය කරන්න. රාජකාරී සඳහා යන අය පමණයි ප්‍රවාහනය කර යුත්තේ. යාගේ හැඳුනුම්පත් ඕන දා පරීක්ෂා කරන්නත් රියදුරු කොන්දොස්තර මහතුන්ට අවසර තියෙනවා. පොලිසියට උපදෙස් දීලා තියෙනවා මේ වෙනකොටත් ආසනගත මගින් සංඛ්‍යාව පමණයි ප්‍රවාහනය කර යුත්තේ. ඒ රියදුරු කොන්දොස්තර මහතුරු අත්අඩංගුවට අරන් උසාවි ඉදිරිපත් කිරීම බව අපි කෙරුවා ළංගමත් අපි එහෙම කෙරුවා බස් රථ කීපයක් ඒ වෙනකොට බලපත්‍ර 20කට ආසන්න ප්‍රමාණයක් අන්තර්පලාත් ඒ වගේම 50කට ආසන්න ප්‍රමාණයක් අභ්‍යන්තර බලපත්‍ර අත්තිටුවලා තියෙනවා තිබුණේ එක සැරේ මගෙන් එන එක නම් ප්‍රශ්නේ ඒකත් දැන් සඳුදා දිනේ සිට වෙනස් කරලා තියෙනවා තදබදයක් තිබුණත් තදබදයක් නැති වුණත් මගින්ට බස් තිබුණත් නැති වුණත් රියදුරු කොන්දොස්තර මහතුරුන්ට කිසිම අයිතියක් නැහැ එක මගියෙක්වත් බස් රථය තුල හිටගෙන ගෙන යන්න එහෙම කවුරු හරි අහු වුණොත් අපි මේ වෙනකොටත් පොලිසියට උපදෙස් දීලා තියෙනවා එයාය නිරෝධායන නීති උල්ලංඝනය කිරීම මත පොලිසියට ඉදිරිපත් කරනවා ඇති දිගින් දිගට මේ නීති උල්ලංඝනය කෙරුණු පොදු ප්‍රවාහන තුල තදබද ඇති වුණු නැවතත් අපිට පොදු ප්‍රවාහන වරංගු කරන්න කනගාටු වෙනුණත් සිද්ධ වෙනවා පලාත් තුල බස් රථ 4500ක් පමණ ධාවනය වෙනවා ඊට අමතරව අන්තර් පලාත් බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනය වෙනවා සාමාන්‍ය ජනතාවගෙන් අපි කරුණිකව ඉල්ලා සිටිනවා මේ පහසුකම් සලසලා දීලා තියෙන්නේ මේ සති දෙකක තුනක කාල සීමාවක් සඳහා පෞද්ගලික අංශයේ රජීත් සේවක සේවිකාවන් සඳහා මේ අවස්ථාවේදී පොදු ප්‍රවාහන භාවිතයෙන් වර්ගී සිටින කියලා අපි ඉල්ලීමක් කරනවා අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේදී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්න දිවයිනේ සෑම ප්‍රදේශයකම අපි පැහැදිලිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තරවලට අපි පැහැදිලිවම උපදෙස් ලබා දීලා තියෙනවා බස් රථවල හිටගෙන මගින් ගෙනියාමෙන් වලකී සිටින ලෙස මේ චක්‍රලිපිය නැත්නම් චක්‍රලේඛනය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒක නිසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම නිලධාරී මහත්මීන් හෙට දිනේදී රසයට වාර්තා කළ යුතුයි ඉන්දියාවේ සේ කොරෝනා මරණ ගොඩ ගැසෙන තෙක් බලා සිටීම රජයේ ප්‍රතිපත්තියදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා. ඒ දෙඹරවැව මැණික් රජමහ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන් මුණගැසෙන අවස්ථාවේදී. සෛඛ්‍ය මාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ ජනතාව. අනිත් පුදුම මිනිස්සේ පුදුම ප්‍රකාශන කරා. තත්ත්වේ භයානක වුණොත් එයා කියන ඉන්දියාව වගේ මේ මලමිණි ගොඩ ගැහෙනකන් බලන් ඉන්නවා. බලන් ඉන්න රීදු. තත්ත්වේ භයානක වෙනකොට මලමිණි ගොඩ ගැහෙනකම් එක දිහා බලාගෙන ඉන්නක මේ රජය ප්‍රතිපත් දිගින් දිගටම රජය අමතක කියාගෙන යනවා එන්නත ලබා නොගත්ත කට්ටිය තමයි බහුතර ප්‍රතිශතයක් මරණයට පත් වෙන්නේ සහ ආසාදිත කට්ටිය පත් එතකොට අපි අහන්න ඕන ප්‍රශ්නය දැන් එන්නත ලබා නොගත්ත නිසා ආසාදිතින් වැඩි වෙනවා මරණ වැඩි වෙනවා කවුද රජයේ ජනතාවට එන්නත ලබා දෙන එක පරක්කු කරන්නේ මාස ගණනාවක් වුරුලි කිව්ව හේතද මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මර සදාචාර සම්පන්න අයිතියක් නැහැ මේ මරණ සිදු වෙන්නේ ඉන්නත් නොගත්තයි එහෙම අයිතියක් නැහැ මේ ආණ්ඩුවේ වැදගත්කමට කියන්නේ පරක් වෙලා එන්නතකින් නැල්ල සිද්ධ වීම තුළ එන්නත්වල මිල ගණන ඉහළද ඒක ඩොලර් 5ට ගෙන්නන්න පුළුවන් එන්නත වෙන්නේ ඩොලර් 5 වගේ ඉතින් එතනදී එන්නත් දූෂණයකුත් සිද්ධ කොරෝනා මර්ධනයට වහම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන්නේ යයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා. කොරෝනා මර්ධන කාර්යසාධක බලකාය අසාර්ථක බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම කොරෝනා මරණවල වගකීම කාර්ය සාධක බලකාය භාරගත යුතු බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. කොවිඩ් වසංගතය අද සීග්‍රයෙන් පැතිරෙන. දවසකට 90ක් 100කට වැඩි ප්‍රමාණයක් මිය යනවා. මේ සංඛ්‍යා ලේඛන ගැනත් ප්‍රශ්න තියෙනවා. පාර්ලිමේන්තුවේ උපදේශකාරක සභාව මේ ගැන වාර්තා කරන්න වමනයි. ඒත් සමහරු කියනවා ඉන්දියාවටත් වඩා දරුණු තත්ත්වයක් ලංකාව ඇති වෙන්න පුළුවන් කියලා. එන්නත ලබා දීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නොකර වෙනම හමුදාව යටතේ කරන්න. ඒක පිළිගන්න බැරි තත්ත්වයක්. ඒකේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ වගේම එන්නත දෙන්න ඕනේ අවුරුදු 12න් වැඩි සියලු දෙනාට. අද කොවිඩ් පිළිබඳ රෙගුලාසි ගණනාවක් ආණ්ඩුවෙන් දැනුම් දීලා තියෙනවා. නමුත් එකක්වත් වළංගු නැහැ. 1896 පනතෙන් මේවා පාලනය කරන්න බැරි වෙනවා. ඒ කාලේ කොවිඩ් තිබුණ නැහැ. වෛද්‍යවරුන් විශේෂයෙන්ම කියන්නේ මේකට ගත යුතු පියවර. වෛද්‍ය හා සෞඛ්‍ය ශාස්ත්‍රය නිසා තමයි අද අපි බේරෙලා ඉන්නේ. ඒත් ඒ අයට ඇහුම්කන් දෙන්නේ නැහැ. වෛද්‍යවරුන් ලොක්ඩවුන් එකක් ඉල්ලලා තිබෙනවා. ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකට හේතුව කුමක්ද කියලා අඩු ගන්න රටට දන්වන්නේ. මොකද මේකේ වගකීම බාර දීලා තියෙන්නේ මේ කාර්යකාරක බලකායට. ඒ බලකායට මේ වැඩ කටයුතු කරන්න ශක්තියක් නැහැ. මේ කොමිටිය අද මේ මරණවලට විශේෂයෙන්ම වග කියන්න උවමන. WHO ආයතනයේ යටතේ විශේෂඥයන්ගේ වෙනම කොමිටියක් තියෙන්න ඕනේ. අද එහෙම කොමිටියක් ලංකාව විතරයි නැත්. අනික හැම රටකම එහෙම කොමිටියක්. ඉතින් වහාම වෛද්‍ය විශේෂඥයන් එකතු කරගෙන මේ කොමිටිය රජය ඇති කරන්න තිබෙනවා. නැත්තම් ලංකාව 21වෙනි සතවර්ෂයේ විශාලා මහා නුගර බවට පත් වෙන්න පුළුවන්. වහන්න ඕන වෙලාවට රට අරිනවා. අරින්න ඕන වෙලාවට රට වහනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුවල මහතාගේ චෝදනාව. අවශ්‍ය වුවහොත් රට වැසීමට සිදුවනවා. ඒ ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය. හැමෝම පරිස්සම් වුණේ නැත්නම් මැරෙන්න තමා වෙන්නේ. මේ ආදිවාසී නායකයාගේ අදහසයි. මේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ පළ වූ අදහස් කිහිපයක්. ආණ්ඩුවට දැන් මේ වෙලාවේ දොස් කී කියා ඉන්න එක නෙමෙයි හරි. ජනතාවක් හැටියට මේ රටේ පුරවැසියන් හැටියට තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සපයා ගත යුතුයි. ඒක සමහරවිට මාස්සෙක දාන්න සමහර මිනිස්සු සැලකිලිමත් වෙන්නේ නැහැ. අතට විස බීජ හරණය කරගන්න සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ රෝගය කියන එක මේ UMPද ශ්‍රී ලංකාද පොහොට්ටුවද කියලා JVPද කියලා කොටස් කර කර මේ කොරෝනා හැදෙන්නේ නැහැ. මොනේක මන්ද වුණත් ඇත්තටෙනෙම්ම අද දවස් පුජ්‍ය මන්ද වෙනකොට මේ ඇත්තන්නේ පාලනයක් කොදෝ විච්ච හින්දා මේ ලෙඩ පොජ්ජ වැඩි තැනෙන් මන්දු වෙලා තිබෙනවා කියන එකමත් මේ ඇත්තන්ට හිත්ලන්න. මාම කැච්චත් තැන වල උද්ඝෝෂණ තිබෙනවා, පෙළපාලි තිබෙනවා, මිනික් ගජ්ජු කෑගම් පොජ්ජ මන්දු කරනවා. අයිතින් මන්දු කරගන්න මං ගැච්චලා ලෙඩ පොජ්ජ මන්දු වෙලා මියබට දමන තැනමට මන්දු වුණොත් මේ ඇත්තු මොන අයිතිය මන්දු කරගත්තත් වැඩ පොජ්ජක් උදෝ වෙනවා. පළවෙනි එන්නත ගන්න තියා පුළුවන්කම තියෙද්දි ඒගොල්ලෝ බොහෝ අමාරුයි අදගෙන ගිහලා තමයි ඉන්ජෙක්ෂන් එක ගහන්නේ. ඊළඟ එකක් ගහලා අනිත් එක ගහගන්න නැතුව ඉන්නවා. මේ එන්නත් දෙකම පාවිච්චි කිරීමෙන් අරණ අඩු කරගන්න පුළුවන්. රජයේ ප්‍රධානම අද ව්‍යාපෘතිය බාටපත් වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න මේ ඉන්නත ලබා දීම. රජයේ උත්සාහ කරනවා අපි තමයි හොඳටම වැක්සින් එක ගැහුවේ, අපි තමයි හොඳටම වැක්සින් එක ගැහුවේ කියලා. නමුත් ඇත්ත තත්ත්වය තමයි අපි වැක්සින් එක ගහන්න පටන් ගත්තදී ගොඩක් ප්‍රමාද වුණා. ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක කරමින් යන්නේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලමක්. උන්ගේ දේශපාලන න්‍යායපත්‍රයට වැක්සින් ගහනවා මිසක් වෛද්‍ය කාර්යාංශවල න්‍යායපත්‍රයට වැක්සින් ගහන්නේ නැහැ. මේක තාම සමාජගත වුණ නැහැ කිය කිය බොරු කියන්නේ නැතුව සෞඛ්‍ය අමාත්‍යතුමිය දැන් මේක කියන්නේ මම හිතන්නේ මේ තියෙන තත්ත්වයට අපිට නෙමෙයි ලෝකේ කාටවත් මුණ දෙන්න අමාරුයි. එක එක දවසට පැයෙන් පැයට තත්ත්වය වෙනස් වෙමින් තියෙනවා. සමහර විට රට යම් දින කිහිපයකට වහන්න උනත් සිද්ධ වෙවි. මොකද පවතින තත්ත්වෙත් එක්ක බොහෝ අය ඉල්ලීම් කරනවා. ඒක ලේසි නෑ. හැබැයි ලේසි නැතත් පවතින තත්ත්වයට මුණ දීලා යම් කාලයක් කෙටි කාලයකට වහන්න සිද්ධ වෙවි. එතකොට රජය මේ වෙලාවේ සියලුම රාජ්‍ය සේවකයන් කැඳෙව්වා. මේක රට පුරාම ව්‍යාප්ත වෙන්න එක විශාල ඉවහල් වීමක් නෙමෙයිද? ඒතකොට රජයට මේ තීන්දුව తీරන ගන්න කවුද උපදෙස් දෙන්නේ? මේ වගේ අද රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන ජීවිත ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළි අරගෙන තියෙන ලංකාව එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකයි කියලා තාම ඉක්මනින් එන්නත ලබා ගැනීමට ඔබ උනන්දු විය යුතුයි. සෙකන්ඩ් ඩෝස් එක ලබා දීමත් දැන් ක්‍රියාත්මකයි. ඒ වගේම ජනාධිපතිතුමා මුලින් කිව්වා යම් මොහොතක අවශ්‍ය වුණොත් තුන්වෙනි මාත්‍රාව ලබා දෙන්න උනත් අපේ ආණ්ඩුව සූදානම් කියලා. කොවිඩ්
වසංගතය පාලනය කරන්න ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ. ආණ්ඩුව මේක නිදැල්ලේ යන්න අරලා තිනොයි කියලා පේන්නේ. රට විවෘත කළා මුළුමනින්ම. මෙය ප්‍රචාරය වෙන්න නැත්නම් ප්‍රචලිත වෙන්න ඉඩ දෙනවා නම් එහෙනම් ඒකේ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ. ඇමරිකානු විශ්වවිද්‍යාලයක පරිශන කණ්ඩායමක් නිකුත් කළා තිබුණා මීට ඉස්සෙල්ලා වාර්තාවක්. ලංකාවේ සැප්තැම්බර් මාසයේ අවසානකට 20,000ක් කොවිඩ් නිසා මරණයට පත්වෙනවායි කියලායි ඔවුන් අනුමාන කරලා තිබුණේ. ඒ තත්ත්වයට යනවද කියලා මම දන්නේ නැහැ. මොකද හේතුව 5000ේ සීමාව ඊය දවසේ පැනලා තිබෙනවා. චීනයේ නගර 40ක් පුරා ඩෙල්ටා ප්‍රභේදය සීක්‍රෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා. කොවිඩ් වෛරසය මුලින්ම පැතිර ගිය වුහාන් නගරයේද අසාධිතින් සොයා චීන සෞඛ්‍ය බලධාරීන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන්දියාවේ දිල්ලි නගරය බලවත් එන්නත් හිඟයකට මුහුණ දී සිටිනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ප්‍රථමයෙන් කොවිඩ් වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ වෙත යලි වෛරසය පැමිණ ඇද්දැයි දැන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. මේ වන විට චීනයේ නගර 40ක් පුරා නව වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒ ඩෙල්ටා ප්‍රභේදයේ බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ. චීන දේශීය නිපදවන එන්නත්වලින් මේ වන විට බිලියන 1.7ක මාත්‍රා ප්‍රමාණයක් ලබා දී අවසන්. ඉන්දියාවේ දිල්ලි නගරය බලවත් එන්නත් හිඟයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වනවා. දැනට පවතින එන්නත් කිරීමේ වේගය අනුව වැඩිහිටියන්ට එන්නත් ලබා දී අවසන් කිරීමට අවම වශයෙන් වසරක්වත් ගතවන බවයි වාර්තා වන්නේ. මිලියන 1.5ක් වැඩිහිටියන් එන්නත එනතෙක් බලා සිටිනවා. ඔවුන් සම්පූර්ණයෙන් එන්නත් කිරීමට මාත්‍රා මිලියන 3ක් අවශ්‍යයි. මොඩර්නා එන්නත ඔස්ට්‍රේලියාවට ගෙනීමට අවසර දී තිබෙනවා. එළමෙන මාස 3 තුළ මාත්‍රා මිලියන 3ක් ගෙන්වීමට නියමිතයි. අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත ලබා දීමටද සැලසුම් කර තිබෙනවා. මේ අතර ඔස්ට්‍රේලියාවේ කේරන්ස් නගරයේද දින 3ක් සඳහා අද ලොක්ඩවුන් කළා. මේ වන විට ලෝක කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 20,30,00,000 ඉක්මවා අවසන්. මරණද 43,00,000 ඉක්මවා තිබෙනවා. රට තුළ පවතින වත්මන් ඩොලර් හිඟයට වත්මන් රජය මෙන්ම පසුගිය රජයද වගක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා. මේ වන විට රට තුළ පවතින නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8 දක්වා අඩුවී ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ. ජූලි මාසේ 31 වෙනිදා වෙනකොට අපේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8ට අඩු වෙලා තියෙනවා. ඒ නිල සංචිත ප්‍රමාණයෙන් රත්තරන් ටික අයින් කරාම අපේ අතේ තියෙන සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.35ට අඩු වෙලා තියෙනවා. මාස 1.6කට පමණයි ආනයනය කරන්න අතේ සංචිත තියෙනවා. මේක මේ අදියේ වෙච්ච මේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපේ තිබිච්ච දේශපාලන මතවාදයත් එක්ක අවුරුදු ගාණක් තිස්සේ ප්‍රශ්නේ බැරාරුම් වෙලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මට 2.50 දේශපාලනය කරන්න ඕනේ නැහැ. අද රට පාලනය කරන්නේ මේ ආණ්ඩු. අපි නෙමෙයිනේ. විපක්ෂය අපිට දෙන්න පුළුවන් සියලුම ඒ සහයෝගය ලබා දෙන්න මේ රටේ මිනිසුන්ගේ මේ ඉරණම වෙනස් කරන්න. වැරද්දක් වුණාම මේ වැරද්ද මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ වැරද්ද නිවැරදි කරගන්න එකයි ආණ්ඩුවට කළ යුත්තේ. ඌමිරලක් එනවනම් පොඩි වතුර ලොකු වැවක් වගේ පෙවුණාට ඌඹිය වතුර බිඳු එකෙන් යන්නේ නැහැනේ. සයිඩ් එකෙන් යනවා. හැබැයි අර ගමනම යනවා. මම කියන්නේ මේ දැඩි මතේ ආණ්ඩුවේ සාර්ථකත්වය බලන්න කොවිඩ් අවසන් වුණහම ඡන්දයකට එන්නයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා ආණ්ඩුවට අභියෝග කරනවා. වසරක් ගතවන විට වත්මන් ආණ්ඩුව තුළ වංචාව දෝෂණය ඉහවහ ගොස් ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ. මේක අසාර්ථක වැඩ බැරි ආණ්ඩුව. හැම ක්ෂේත්‍රයකම වැඩ අවුල් කරගෙන තිබෙනවා. ආණ්ඩුවට අවුරුද්ද ගත වුණේ ගිය මාසේ 7 වෙනිදා. හැම ක්ෂේත්‍රයකම ඉහඳ පණුව තිබ්බා වගේ දූෂණය, ගසා කෑම, හොරකම, වංචාව රජ වෙලා තිබෙනවා. ඒ වගේ වෙලාවක මිනිස්සුන්ගේ බත්පත, දරුවාගේ කිරි බින්දුව පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියන එක තමයි අපිටත් කියන්න තියෙන්නේ. අපි කියනවා පුළුවන් නම් මේ කොවිඩ් එහාට මෙහාට වෙච්ච ගමන් ජනමත විචාරණයක් තියලා තමන්ගේ ශක්තිය උරගා බලන්න කියලා. මේක ලොකු වියත්තුන්ගේ මෙහෙවන ආණ්ඩුවන් ඔක්කොම විද්වත්තු එකතු වෙලා මේ ජනදුක නිමන්න මේ වේල් තුන කාගන්න බැරුව ලත වෙන මිනිස්සු, දරුවට කිරිඩිංගක් හොයාගන්න බැරුව ලත වෙන දෙමව්පියෝ, කුසගින්න ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්නය විසඳන්නට වහාම ඔය මොළගෙඩි 7ක් තියෙනවා කියලානේ. මොළ 7 අපි කියනවා ඉක්මනින්ම මේ ජනදුක නිවන්න එළියට බහින්න.
සහල් සඳහා පාලන වේලා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අධිකරණයට යන බව සහල් මෝල් හිමියන් ප්‍රකාශ කරනවා. අගෝස්තු 15ට පෙර පාලන මිල ගැසට් කළ යුතු බවයි මෝල් හිමියන් රජයට අවධාරණය කරන්නේ. කැබිනට් ඇමතිවරු දෙන්නා ප්‍රකාශ කරා ඔවුන් දෙන්නා කැබිනට් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා කියලා මේ පාලන මිලට හාල් විකුණ ගන්න බැරුව ගියෝ. එතකොට මේ අගෝස්තු 15 වෙනකොට එතෙක් තිබුණු යල් පැන ගිය දඩ මුදල් වෙනුවට පාරිභෝගිකයාට වැඩි මිලට හාල් විකුණන කට්ටියට රුපියල් ලක්ෂයක දඩයක් ගහනද ඇමතිවරු දෙන්නා කැබිනට් එක මාර්ගයෙන් තීරණයක් කරන් තියෙනවා. ඒක අගෝස්තු 15 වෙනකොට ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. අපි දැඩි විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා අගෝස්තු 15 මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙනවද කියලා. එහෙම නැත්නම් අගෝස්තු 15න් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන්ගෙන් අපි උපදෙස් ලබාගෙන තියෙනවා. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මේට වග කියන්න ඕන. එතුමා අපේ ගංගොල අර හේන් වලට බඳින පඹයෝ නෙමෙයි පාරිභෝගික අධිකාරියේ සභාපතිලා කියන්නේ සත්තු බය වෙන්න වාගේ බය කරන්න නෙමෙයි නීතිය එතුමන්ගේ අතේ තියෙනවා. දැඩි කැපකිරීමක් කරලා අගෝස්තු 15 වෙනකොට මේ කැසට් පත්‍රය එළියට දාලා පාරිභෝගිකයාට පාර්ලිමේන්තුවට හාල් ලබා දෙන්න කියලා. එහෙම නැති වුණොත් අපි එතනින් එහාට නීතිමය ක්‍රියාමාර්ග වලට පෙළඹෙනවා. දැඩි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයට අපි පෙළඹෙනවා. මේ රටේ කූට ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට මාපියාකරුවන් කීප දෙනෙකුට මේ රටේ දුප්පත් අහිංසක දරුවන්ට අධ්‍යාපනය ලබන්න තියෙන තමන්ගේ පවුලේ මුදල මේ කූට ව්‍යාපාරිකයන්ට ලබා දෙන්න එපා. දුප්පත්කම සහ විවිධ රෝගාබාධ නිසා දහදුක් විඳින පවුල් අපේ රටේ ඕනතරම් වෙනවා. සමෘද්ධිය ජනසවියේ වැනි විවිධ දේශපාලන ව්‍යාපෘති 48 නිදහසින් පසු ක්‍රියාත්මක වුණා. නමුත් මේ එකතු ව්‍යාපෘතියක්වත් දුප්පත්කම නැති කිරීමට සමත් වී නැහැ. හුදෙක්ම එදා වේල ජීවත් වීමට ලැබෙන ආධාර ලෙස පමණයි මේ ව්‍යාපෘති හඳුන්වන්න පුළුවන්. සමෘද්ධියක්වත් ලැබෙන්නේ නැති අසරණ පවුල් අනන්තවත් තාම මේ රටේ ඉන්නවා. මේ අතිශය දුෂ්කර ජීවිතයක් ගෙවන ඉරණවිල සමිතුගම පවුලක් පිළිබඳ තොරතුරු. මේ මවට වයස අවුරුදු 35යි. උදැසනින්ම වෙරළට යන ඇය හරි හරියට පිරිමි එක්ක මාදැල්ලා දිනවා. ඇගේ ස්වාමි පුරුෂයා බහුදෙන යාත්‍රාවකයි රැකියාව කරන්නේ. ඔහු නිවසට එන්නේ මාස දෙකක් විතර මහා මුහුදත් එක්ක පොරබදලා. ඒ ආවත් ඔහු රැගෙන එන සොච්චම් මුදල මේ පවුල ජීවත් කරවන්න මදි. අපි මේ පවුලේ සෝචනීයම කතාව කියන්නයි හදන්නේ. මේ අම්මයි තාත්තයි එක්ක දරුවන් 5 දෙනෙක් මේ පවුලට ඉන්නවා. දියණියන් 2 දෙනෙකුගේ සහ පිරිමි දරුවන් 3 දෙනෙකුගේ කුසගින්න නිවන එක ලොකු සටනක්. බාල පිරිමි දරුවන් 2 දෙනාම උපතින්ම ආබාධ සහිතවයි මේ පවුලට එක්ුණේ. ඒ මේ ආබාධ සහිත දරුවන් 2 දෙනාට අවශ්‍ය බෙහෙත් සහ පෝෂණීය සහිත ආහාර දෙන එක මේ මවට සහ පියාට හීනයක් වෙලා. මාස දෙකක් තාත්තා මහමුහුදේ ඉඳලා අරගෙන එන මුදල කෑමටවත් මදි නිසා මේ අම්මා මේ දරුවෝ 5 දෙනාව මේ ලෑලි ගහපු ටකර මඩුවේ තනි කරලා මාදැල්ලා දෙන්න යනවා. මේ මඩුව තියෙන්නේ පහත් බිමක. ඒ නිසා පුංචි වර්ෂාවටත් ජලයෙන් යට වෙනවා. මේ අසරණකම ගැන මොනතරම් බලධාරීන්ට කිව්වත් ඒ බීරි අලින්ගේ කන් තාම ඇරිලා නැහැ. අඩුම ගානේ සමෘද්ධියක්වත් අද වෙනකන් දීලා නැහැ. මහපොළවේ දෙවිවරු විය යුතු රජයේ නිලධාරින්ගේ ඇස් පේන්නේ නැති නිසා මේ වැඩිහිටි දියණියන් 2 දෙනා මේ නිවස වූ මඩුවේ ඉදිරිපිට ඇති පහන් පැල දල්වන්නේ නොපෙනෙන දෙවියන්ගේ පිහිට බලාගෙන. ඉතින් අපි සමෘද්ධිය ඉල්ලලා කීප වතාවක්ම දැම්ම අපිට සමෘද්ධියවත් නැහැ, කිසිම දෙයක් නැහැ. නිවසත් ගොඩක් අබලන් තත්ති තියෙන්නේ, ටොයිලට් නැහැ, වතුර නැහැ. අපිට කිසිම දෙයක පාසුගමන් නැහැ. යන්න ඕන හැම තැනටම ගිහිල්ලා ඉල්ලුවා. ඒත් නෑ, මට ගොඩක් පින් ඒ උපකාර කරොත් ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා මං ඉල්ලනවා. හලවත ඉරණවිල සමිතගම පැත්තේ ඇස්කන් පේන රජේ නිලධාරියෙක් හෝ ඉන්නවනම් මේ පවුල දිහා බලන්න, වහා හැකි දේ කරන්න, ලෝකය වෙනස් කරන්න පුළුවන් මහ පොළවේ ඉන්න දෙවිවරු වගේ මිනිසුන්ට කියලයි අපේ විශ්වාසය. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.